1412 1867 යන කාල වකවානුව ශ්‍රී ලාංකිකයන් වන අපට ඉතාමත් වැදගත් කාල වකවානුව. මෙම කාල වකවානුවේදී ශ්‍රී ලංකාවේ රජකම් කළ හයවන පරාක්‍රමබාහු ශ්‍රී ලංකාව අවසන් වර්ෂ 107 කරන්නට විය. මෙතුමා යාපා පටුනේ ඇති. එතහොත් අද යාපනයේ තිබූ ආර්ය චක්‍රවර්ති රජ පෙළපත පරදවා යාපනයේද වන්නි ප්‍රදේශයේ බලය පතුරවා සිටි වන්නි නායකයින්ද කන්දෑ උඩරට කැරළි ඇති කර කැරළි කරුවන්ද මර්ධනය කරමින් ශ්‍රී ලංකාව අවසන් වරට 107 කිරීමට සමත් වූ. මීට අමතරව දකුණු ඉන්දියාවේ එකල ප්‍රබලව පැවති විජයනගර අධිරාජ්‍යයේ වරා යකටද නාවික ප්‍රහාර එල්ල කරන ලද මෙම අති උත්තම හයවන පරාක්‍රම බාහු රජුන් අපහට මහත් වැදගත්ය. මෙතුමාගේ මේ ශ්‍රේෂ්ඨ රජ කාලයෙන් අනතුරුව ශ්‍රී ලංකාව ආරාජිත වන්නට විය. නමුත් මෙම රජුගේ මෙම කාලය ශ්‍රී ලාංකික වැසියන් වන අපට ඉතාමත් වටිනා කාලයක් වන බව ඔබ හොදෙක් දන්නවා ඇති. ඔපමා හයවන පරාක්‍රම බාහු නරපති ආනන්ද අලවන පරාක්‍රම බාහු නරපති ආනන්ද සේම ඉතාමත් බලවත් නාවික ද ශක්තිය පවත්වාගෙන ගියේ. මගේ අදහසට අනුව නම් මෙම නාවික ශක්තිය අවශ්‍ය වන්නේ පෘතුගීසීන් ලන්දේසීන් වැනි යුරෝපා ජාතීන් මෙරට පැමිණි කාලයේ. ඒ මන්ද එම කාලය වන වක එම කාල වකමානු වලදී ශ්‍රී ලංකානු නාවික යුද බලය ඉතාමත් පහත් වට්ටමකට වැටී තිබුණි. මෙයට පහත ඇති සිටියමෙන් පෙන්වන්නේ එදා හයවන පරාක්‍රම නරපතියානන් ශ්‍රී ලංකාවේ බලය කෙතෙක් දුරට මෙම දකුණු ආසියානු කලාපයේ පතුරුවා හැරීද යන වග. යුදමය පමණක් නොවේ සාහිත්‍යමය වශයෙන්ද වැදගත් මේ කාල වකවානුව ඉතාමත් ස්වර්ණමය යුගයක් විය. අද මේ කෝට්ටේ රාජ වකවානුව සඳහන් වන්නේ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙසය. මමද මෙවන් යුගයක් නැවත දැකීමට කැමැත්තෙන් සිටිමි. දවසේන තුරු මම ශ්‍රී ලාංකික වශයෙන් අප ඉතිහාසය බලාගේ හදවත්වල සමීප කිරීමට ඉතාමත් උත්සුක වන්නි. අපි මෙවැනි තවත් වීඩියෝවකින් හමුවේ.